සුබ දවසක් ඔබ සියලු දෙනාටම අද අපේ වැඩසටහන සඳහා සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කරු අප්සාරි තිලකරත්න මහත්මිය අයිබෝන් අපේ වැඩසටහන අයිබෝන් මුලින්ම අපි කතා කරමු ඔබ සෝත්සාහයෙන් දිනුණු කාන්තාවක් ඔබේ මේ ආපු ගමන් මඟ ගැන කෙටි හැඳින්වීමක් කළොත් ඔව් සෝත්සාහයෙන් දිනුණු නා කියන්නේ හැබැයි ඒක තිස් ගොඩක් ඉන්නවා මූලිකවම මේ දිනුවට මූලිකවම අඩිතාලම දාපු අය ගැන කියන්න එපා කුඩා කාලේදී ඒ අත්තිවාරම ශක්තිමත් අත්තිවාරමක් දැම්මේ මගේ දෙමව්පියන්. ඉතින් ඒ අය අපිට කොහොමද මේ සමාජයේ ජීවත් වෙන්න ඕනේ? එතකොට ගුණධර්ම රටට ආදරය කරන්න, දේශීයත්වයට මුල් තැන දෙන්න, ඒ වගේ දේවල්. එතකොට විශේෂම කාන්තාවක් වුණාම කොහොමද කාන්තාවකගේ අභිමානය තියාගෙන ජීවත් වෙන්නේ කියන එක උසස් හොඳ අධ්‍යාපනයක් ලබා දීලා ඒ වගේ දේවල් වලින් අපි මං මේ ආපු ගමන මට හොඳ ශක්තිමත් පදනමක් දාලා දුන්නා. ඒ පදනම මත තමයි ඉදිරියට එන්න පුළුවන් වුණේ. ඒකම ගුරුවරුන්, මගේ සහෝදරිය, එතකොට හිතවත් යහළු මිත්‍රාදී නෑදෑයන් මේ ගොඩක් අය ඉන්නවා. මේ ගමනට ශක්තිය ලබා දීපු විවිධ අය. ඒකම විවාහයෙන් පස්සේ මට පුදුමාකාර ශක්තියක් වුණා මගේ මහත්තයා හෂාන් මට සෑහෙන්න මගේ ජීවිතය ගොඩනගා ගන්න උදව් කරා. ඒක නොකියම බෑ. ඉතින් පුංචි කාලේ අවුරුදු 18 දී වගේ මම බයෝ සයන්ස් කරේ. නමුත් අවුරුදු 18 දී මට අවස්ථාවක් ලැබෙනවා ජපානෙට යන්න. මම ජපානෙට යනවා. ඉතින් ජපානෙට ගිහිල්ලා ඉගෙන ගන්නේ වෙනම දෙයක්. මම භාෂාව ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒකම තවත් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. මම හිතන් ජපානයේදී අවුරුදු 18ක වගේ වයසක හිටපු මට ලැබිච්ච අත්දැකීම් මහා පුදුම අත්දැකීම් ගොඩක් මම එකතු කරගත්තේ මගේ ජීවිතේට. ඉන් පස්සේ අර රටවල් දෙක අතර සම්බන්ධය තියාගන්න, එතන මම ඉගෙනගත්ත දේ ප්‍රයෝජනෙට ගන්න මම එයා ලංකාව. එතකොට එයා ලංකා ආයතනයට ගුවන් සේවිකාවක් විදියට සම්බන්ධ වෙනවා. ඉතින් එතනදී මම ලෝකය දකිනවා, ලෝකයත් සමග ගනුදෙනු කරන්න, ලෝකේ විවිධ දේවල් මගේ ජීවිතේට මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, රටවල් ගොඩක් දැක්කා. විශේෂයෙන්ම මිනිස්සු ආශ්‍රය කිරීම තුළ මම එක එක ජාතීන් එක්ක ආශ්‍රය කිරීම තුළ මම හිතන්නේ මම ගොඩක් මේ මිනිස්සු ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ මම එක තැනකදී එනවා මම තමයි මගේ පවුල නඩත්තු කරන්නේ, මොකද මගේ පියා ආසනීප වෙනවා. ඒකම මම කල්පනා කරනවා දැන් මම මගේ කර්මත තියෙන බර වැඩිනේ. මම හිතනවා මම මෙතනින් තවත් ඉහළට යන්න ඕනේ කියලා. ඉතින් ඒ කාලේ ගුවන් සේවිකාවකට ඉහළට යනවා කියන්නේ ලෝකේ තියෙන හොඳම එයාලයින් එකකට සම්බන්ධ වෙන එක. ඉතින් මම ඒ ඔස්සේ ගිහිල්ලා එමිරේට්ස් ආයතනයට ඉල්ලුම් පතක් දාලා මාව කොමරි මම එමිරේට්ස් ආයතනයට ජොයින් වෙනවා. මම එතන එයා හොස්ටස්ස් කෙනෙක් විදිහට ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරනවා. ඉතින් එතනදී මම තවත් බොහෝ අත්දැකීම් ලබා ගන්නවා මගේ ජීවිතේට. මම හිතන්නේ අර කාන්තාවක් විදිහට අවුරුදු හරි පොඩි වයසකදී ලෝකයක් සමග ගැටීමත් එක්ක මම ඒ කරපු රැකියාවත් එක්ක මම විශාල පන්නරයක් මගේ ජීවිතේට ලබා ගත්තා. මම හිතන්නේ මම මේ අද වෙනකන් ඇවිල්ලා තියෙන මේ ලැබපු පන්නරයත් එක්ක. ඊට පස්සේ මම විවාහ වෙනවා. බිරිඳක් විදිහට, ඒ කියන්නේ රටට ලොකු සේවයක් කරන, රට වෙනුවෙන් ක්‍රීඩා කරන, රටේ සම්පතක් වෙන ක්‍රීඩකයෙක් එක්ක මම විවාහ වුණේ. එතනදි මට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ ක්‍රීඩකයාව මේ රටට අයිති වස්තුවක් විදිහට, ඒක මට තනියෙන් ආත්මාර්ථකාමීව අල්ලගන්න පුළුවන් වස්තුවක් නෙමෙයි, මේ රටට අයිති මුළු මහත් ජනතාවටම අයිති වස්තුවක් ලෙස මම එයාගේ ගමනට ඉදිරියට යන්න මට ලොකු සුවිශේෂී කාර්යභාරයක් කරන්න තිබුණා. ඒ නිදහස, මානසික නිදහස ලබා දෙන්න එයාට බොහොම හොඳ මානසිකත්වයකින් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. ඉතින් ඒ පවුල් බර ඔක්කොම ඒකින්ද මම ගත්තා මගේ කරපිටට. ඊට පස්සේ මං අම්මා කෙනෙක් වෙනවා. This is දරුවෝ හදාගෙන ගොඩක් වෙලාට හෂාන් නැහැ ගෙදර. ඉතින් ඒ දරුවෝ දෙන්නවත් හදාගෙන ඊට පස්සේ ඉතින් මං අම්මා කෙනෙක්ගේ භූමිකාව, ඒ වගේම මං දියණියකගේ භූමිකාව, සහෝදරියකගේ භූමිකාව, මේ සියලු දේ මං හිතනවා මට ලොකු ශක්තියක් වුණා මං අර පොඩි කාලේ ඉඳන් ලබා ගත්තේ විවිධ අත්දැකීම්. ඉතින් ඉන්න අනතුරුව මගේ දරුවෝ, මට පුතාලා 3 දෙනෙක් ඉන්නේ. ඉතින් දරුවෝ ලොකු වුණාට පස්සේ මට ආරාධනයක් එනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමාගෙන් කාන්තා ක්‍රිකට් මේ බිම් මට්ටමින් අපිට ගොඩක් තැනකට ගේන්න ඕනේ, රටේ ඉන්න දරුවන්ට අපි අවස්ථාව දෙන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ, එතනට අපි හිතනවා සුදුසුම කෙනා ඔබ කියලා.
ඉතින් මට ඉඳන් ආරාධනා කරනවා කැමතිද ඇවිල්ලා මේ කටයුත්ත කරන්න. ඉතින් මං හෂාන්ගේත් ආශිර්වාද එක්ක මම බොහොම කැමැත්තෙන් මේ දේ බාර ගන්නවා. මොකද මම හිතනවා අපි මේ රටට යම්කිසි සේවයක් කරන්න. මොකද අපි ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපේ ජීවිතවල ලඟාකරගත්ත දේවල් ගොඩයි. අපි ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපේ ජීවිතවල ගත්ත දේවල් ගොඩයි. ඉතින් මං හැම වෙලේම හෂානුත් මට ඒක කියනවා අපි ආපහු දෙයක් මේ රටට දෙන්න ඕනි කියලා. ඉතින් මං හිතුවා මේක තමයි හොඳම ක්‍රමේ මට යම්කිසි සේවයක් මේ රටට කරන්න කියලා. ඉතින් මං ගරු රැකියාවක් කරන්නේ. මම ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ක්‍රිකට් ආයතනයේ මට ආරාධනා කරපු ඒවකට සභාපතිතුමා, එතකොට ඒ නිලධාරි මණ්ඩලය මේ හැම දෙනාටම. අදටත් මට විශාල සහයෝගයක් ආයතනයේ පැත්තෙන් ලබා දෙනවා. මේ රටේ ඉන්න දක්ෂ දියණියන්ට ජාතික තලයේ දක්වා ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් ඔස්සේ ඉස්සරහට එන්න ඒ කරගෙන යන ක්‍රියාවලියේදී. ඔබ ජපානයට යනවත් සමගම ජපන් භාෂාව හදාරන්න පටන් ගත්තා. කොයි විදිහද ජපන් භාෂාව හැදෑරීම ඔබේ ජීවිතේට වැදගත් වුනේ? මම යනකොට ජපානයට මම මෙලෝ දෙයක් දන්නේ නැහැ ජපන් භාෂාව පිළිබඳ. අපි යමුත් යන්නේ ඉස්සෙල්ලා අපිට පොඩි පුහුණු වීමක් දුන්නා. සාමාන්‍ය පොඩි පොඩි දේවල් පොත බලලා කියන්න පුළුවන් තත්ත්වෙට. හැබැයි අර ජපානේ ගියාට පස්සේ එහෙ කට්ටිය කවුරුත් වෙන භාෂාවක් කතා කරන්නේ නැහැ. ජපන්ම පමණයි. ඒතකොට අපිට කොහොම හරි ඒකට පුරුදු වෙන්න වෙනවා. නොදැනීම මාස දෙක තුනක් යනකොට හොඳට ජපන් භාෂාව කතා කරන තත්ත්වෙක හිටියා. ඉතින් මං හිතනවා මගේ ඒ භාෂා දැනුම මට විශාල වශයෙන් ඉවහල් වුණා මේ ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන්න යද්දී. ඒ පැවතිච්ච ඉන්ටර්විව්ස් වලදී මම හිතන්නේ ඒම් ලකුණු දීම් තුළ මං හිතන්නේ මට එතනදී ලොකු ඉවහල් ලොකුවට ඉවහල් වුණා මේ මගේ භාෂා දැනුම. ඒකම එමිරේට්ස් ආයතනය යද්දී මම හොඳටම දන්නවා. මොකද ඒගොල්ලන් ඇඩ්වර්ටයිස් කරලා තිබ්බේ 12 දිනක් ගන්නවා කියලා ලංකාවෙන්. අවුරුදු 4කට විතර පස්සේ තමයි ඒගොල්ලෝ ලංකාවෙන් ක්‍රූ එක ගන්න මේ සම්මුඛ සාකච්ඡා තිබ්බේ. එතන ගොඩාක් පිරිසක් හිටියා. නමුත් අවසානයේ ඒගොල්ලෝ තෝරගත්තේ එක්කෙනයි. ඒ එක්කෙනා මම. මම ඒක හරි නිහතමානීව ආඩම්බර වෙනවා. මම යම්කිසි හේතුවක් නිසා මාව තේරුණා. මම හිතනවා මට එතන ගොඩාක් වැදගත් උනේ මගේ භාෂා දැනුම. ඒක වැදගත් වුණා. එකම දැන් මං ලංකාවේ වැඩ කරද්දී අපිට වෙනම ඉන්නවා ජපන් ෆ්ලයිට්ස් වලට මේ ඉන්ටර්ප්‍රිටර්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රාජකාරිය ජපන් ෆ්ලයිට් එක විතරයි ඒගොල්ලෝ යන්නේ. ඒගොල්ලන් ඒ අර ජපන් එන පැසෙන්ජර්ස්ත් එක්ක කතා කරන්න එහෙම ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ෆ්ලයිට්ස් ෆුල් නිසා තව කෙනෙක් ඒකට යොදවනවා ක්‍රූ එකට. ඉතින් මට ගොඩක් අවස්ථාව ලැබුණා මේ භාෂාව නිසා ජපානෙට නිතරම යන්න. ඒකම අර ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් හදිසියවත් නැති වුණ දවසට මාව ස්ටෑන්ඩ් බයි ඉන්නකොටත් මට කතා කරලා තියෙනවා. ඉතින් මේ එතනදී මම හිතනවා අපේ රටටත් ඒ කියන්නේ මගේ දැනුම ඒක මං ඒ ආපු පැසෙන්ජර්ස්ලට ලොකු දෙයක් වුණා කියලා. මොකද ඒගොල්ලෝ කිසිම භාෂාවක් කතා කරන්නේ නැහැ. ඉතින් ඒතකොට ලංකාවට එනවා. එද්දී ඒගොල්ලෝ නිකන් අර එතකොට නිකන් ඒගොල්ලන්ට අර නැහැනේ අර දැන් මේ රටට එනකොට ඒ හැඟීමක් ඇති වෙන්න එපැයි. අපේ රට කෙරෙහි තියෙනකොට මම ජපන් භාෂාවෙන් ඒගොල්ලන්ට මේ ප්ලේන් එකේ කවුරු හරි ඉන්නකොට කතා කරන්න ඒක හරි ලොකු දෙයක්. ඒගොල්ලෝ කතා කරන රට ගැන අහනවා, මේ අපි කොහොමද යන්න ඕනේ තැන් ගැන අහනවා. ඒතකොට ඒගොල්ලන්ට සැලකීමේදී පවා අපි ජපන් භාෂාවෙන් කතා කරනකොට ඒගොල්ලන්ට අර රට ගැන අර ආගන්තුක සත්කාරත් එක්ක භාෂාව කතා කරන එක හරි ලෙහෙසියක් පහසුවක් දැනෙනවා. ඒකම ඒගොල්ලෝ මම හිතනවා අපේ රටට ඇතුල් වෙන්නේ හරි හරි සතුටෙන්. ඒක මම හිතන්නේ භාෂාව ගොඩක් එතනදී අර වැදගත් වෙනවා කමියුනිකේෂන්. කාන්තා ක්‍රිකට් කැඳවුම් කරු විදියට ශ්‍රී ලංකාව තුළ ඔබ ඉතා විශාල සේවයක් කරමින් පවතිනා වගේම ඉදිරියටත් කරනවා. ඔබ මේ දක්වා කාන්තා ක්‍රිකට් වෙනුවෙන් කරපු සේවය ගැන හැඳින්වීමක් කළොත්? මම කාන්තා ක්‍රිකට් එකට සම්බන්ධ වෙනකොට ඒ රාජකාරී බාර ගන්නකොට ඇත්තටම අපේ තිබුණේ සීමිත ක්ලබ්ස් ප්‍රමාණයක් විතරයි ක්‍රිකට් වල. ඒකෝට අපේ සම්පත් තිබුණේ හරි සීමිත ප්‍රමාණයක්. නමුත් අපි ක්‍රිකට් ආයතනයත් සමඟ කතා කරනකොට තේරුම් ගියා අපි අධ්‍යයනයක් කරනකොට මේ රටේ ඉන්න දක්ෂ දරුවොන්ට ඒ කියන්නේ උතුරු කරේ ඉඳලාම දකුණටත් වතු කරේ ඉඳලා ඒ කියන්නේ අපේ රටේ ඕනෙම තැනක ඉන්න දක්ෂ දරුවෙක්ට කොහොමද මේ ජාතික තලයට ක්‍රීඩා කරන්න එන්න පුළුවන් කියන එක මේ මාර්ගය හරියාකාරව අපි හදන්න ඕනේ කියන එක අපිට අවබෝධ වුණා. ඊට පස්සේ අපේ දිස්ත්‍රික් සහ පළාත් අපේ තියෙනවා ක්‍රිකට් ආයතන හොඳ යාන්ත්‍රණයක්.
දිස්ත්‍රික් සංගම් තියෙනවා, පළාත් සංගම් තියෙනවා. එතකොට අපිට මේ හැම දිස්ත්‍රික්කෙම අපේ කෝචස්ලා ඉන්නවා, අපේ ස්ටාෆ් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක මේ හොඳ යාන්ත්‍රණයක් තිබුණ නිසා අපිට පුළුවන් වුණා දිස්ත්‍රික්ක මට්ටමින් මේ ස්කොට්ස් හද, ඒ කියන්නේ ඉන්න දරුවෝ තෝරගෙන ඊට පස්සේ අපි හොඳ පාත් එකක් කියන්නේ දිස්ත්‍රික් තරගාවලිය වලට ක්‍රීඩා කළා, ඊට පස්සේ පළාත් සංචිත වලට තේරිලා එහෙම ජාතික තලයට එන්න හොඳ පාත් එකක් අපි ඒ කියන්නේ ගමන් මාර්ගයක් හැදුවා. එකම පාසල් ක්‍රිකට් සංගමයෙන්ුත් ලොකු උදව්වක් ලැබුණා. මොකද මේක පාසල් හා සම්බන්ධව සිදු කරන කටයුත්තක්නේ. ඉතින් අර විශේෂයෙන්ම මම ඔෆිස් එකේ ඉන්නේ නැතුව මම පෞද්ගලිකවම අපේ කණ්ඩායමත් එක්ක මේ ගමින් ගමට යනවා. ගමින් ගමට ගිහිල්ලා මොකද මේ කාන්තා ක්‍රිකට් කියන්නේ හරි සංවේදී කාර්යයක්. මේකට සම්බන්ධ වෙන්නේ ගැහැණු දරුවෝ. ඉතින් පිරිමි කෙනෙක් ගිහිල්ලා ඉස්කෝලේකට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න ළමයි එවන්න කිව්වහම එහෙම හරි පැහැදීමක් නැතුව එවන්න බයයිනේ කවුරුත්. ඉතින් මේක මොකද මට උනත් දුවෙක් ඉන්නනම් මම ක්‍රීඩා කරන්න යවන්නේ මට හොඳ විශ්වාසයක් තියෙන්න බෑ. මොකද එක තැන ගහන සෙල්ලම් කරන්නෙත් නෑ, සමහර කොළඹ එවන්න වෙනවා, ඒ වගේ දෙයක් තියෙනවනේ. ඉතින් එතනදී මම කල්පනා කරා මේ ගිහිල්ලා ඉස්කෝල වලට ගිහිල්ලා විදුහල්පතිවරු හම්බ වෙලා, පුළුවන් නම් දෙමාපියෝ හම්බ වෙලා, ක්‍රීඩා කරන දරුවෝ හම්බ වෙලා, ඒ කියන්නේ පොඩි අපි සාකච්ඡාවල් වගේ සූදානම් කරලා අපි ගිහිල්ලා කතා කරනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට මම වගකීම දෙනවා. අයිතික දැන් මාව දන්නවනේ හෂාන් තිලකරත්න කොහොම කෙනෙක් දන්නේ. ඉතින් එතකොට හෂාන් තිලකරත්නගේ නෝනා තමයි මේ ක්‍රිකට් එකේ දැන් එන්නේ. එතකොට එතන විශ්වාසයක් ඇති වෙනවා. ඒකම මමත් අම්මා කෙනෙක්. ඉතින් එතකොට ඒගොල්ලන්ට මම වග කියනවා. මම ඒගොල්ලන්ට පොරොන්දු වෙනවා මේ දරුවන්ගේ ආරක්ෂාව අපි 100%ක් ඒක අපි පෞද්ගලිකවම බලලා ඒ ආරක්ෂාව සපයනවා කියලා. ඉතින් ඒකත් එක්ක දරුවන්ගේ ආරක්ෂාව ගැනත් ඒගොල්ලන්ට අපිට මේක ලැබෙනවා, මේ ආරක්ෂාව ලැබෙනවා කියලා දැනගත්තට පස්සේ දෙමාපියෝ බය නැතුව ඊට පස්සේ අපි ක්‍රිකට් ගැන කියලා දෙනවා, අපේ තියෙන මේ කණ්ඩායම් ගැන කියලා දෙනවා, ඒගොල්ලන්ට මේ වගේ ඉදිරියට යනකොට ලැබෙන දේවල් මේ හැමදේම අපි දැනුවත් කරනවා. ඉතින් එතකොට බොහොම ආසාවෙන් ක්‍රීඩාවට දරුවෝ එවනවා. ඉතින් ඒ වගේ අපි හැම තැනම ගිහිල්ලා මම හිතන්නේ ගොඩාක් දැන් නොගිය තැනක් නැහැ වගේ, තව යන්නත් තියෙනවා. දැන් ඉදිරියට මේ අපිට පහුගිය ටිකේ පොඩ්ඩක් මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ගමන් යන එක අපහසු වුණා. නමුත් ඔය කොරෝනා කාලේ වුණත් අපි නැවතුනේ මම යාපනයෙන් පැත්තටම ගියා පොළොන්නරුව. ඉතින් වතු කරේ. දැන් ඉතින් හරීම සතුටුයි කියන්න මේ මේකට මේ මේ වැඩපිළිවෙල ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා අද රටේ ඉන්න බොහොම දක්ෂ දරුවෝ කණ්ඩායමක් ඉදිරියට ගේන්න. ඉතින් දැන් අපිට අන්ඩර් 19, එතකොට අන්ඩර් 21 ඩිවලප්මන්ට් ස්කොඩ් එකක් තියෙනවා, එමර්ජින් ස්කොඩ් එකක් තියෙනවා, එතකොට ජාතික කණ්ඩායම නැෂනල් ස්කොඩ් එක තියෙනවා. ඒකට අපිට දැන් ගොඩක් සම්පත් තියෙනවා. එකම අපේ තියෙනවා දිස්ත්‍රික් සංචිත, එතකොට පළාත් සංචිත. ඒ කියන්නේ අපිට මේක පැතිරිලා තියෙනවා දැන්. දක්ෂ දරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඉස්සරහට ඒගොල්ලන් ට්‍රේන් කරලා ඒ සුදුසු තැනට ඒගොල්ලන්ව ගේන්න තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් ඒකම සතුටේ කියන්නේ දැන් අද මේ වෙනකොට ඉන්දියා ටීම් එක ඇවිල්ලා ඉන්නවා. අපේ ජාතික කණ්ඩායමත් එක තරඟ තියෙනවා. පකිස්තාන් වල අපි ක්‍රීඩා කළා වේ. ඉස්සෙල්ලා අපි කොමන්වෙල්ත් ක්වොලිෆයින් ගේම්ස් වලට ගියා. අපි ඒව ජයග්‍රහණය කරා. අපි දැන් කොමන්වෙල්ත් ගේම්ස් වලට යනවා ජූලි මාසේ. ඉතින් අපේ ලොකු උද්‍යෝගයක් සහ අපේ ලොකු ප්‍රවර්ධනයක් පේනවා. ඒකම මේ නැෂනල් ටීම් එකේ දැන් මම දන්නා විදිහට ඇනවුන්ස් කරලා තියෙනවා. මේ අලුත් දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. මම හිතන්නේ ඒකත් මේ මේ දරුවන්ව අපි ඉස්සරහට ඒගොල්ලන්ගේ දක්ෂකම්, මොකද සමහර ගම්වල යනට පේනවා ඇත්තටම ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ක්‍රිකට් ගහන්න දක්ෂයි. නමුත් ඒගොල්ලෝ එතනට එන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒත් අපි ගිහිල්ලා ඒගොල්ලන්ට තේරුම් කළ දුන්නට පස්සේ ලොකු උද්‍යෝගයක් තියෙනවා. ඒගොල්ලෝ හරි ආසාවෙන් ක්‍රිකට් ගහන්න එනවා. දැන් යාපනයේ දරුවෝ ඉන්නවද? අවුරුදු දශක 3ක යුද්ධයකට පස්සේ අපිත් එක්ක යාපනයේ දරුවෝ ඇවිල්ලා ඉන්නවා අපේ සංචිත වලට. ඒක අපි ලොකු ජයග්‍රහණයක් වතු කරේ. හැමතැනම අපේ දරුවෝ ඉන්නවා දැන් විහිදිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ක්‍රිකට් ආයතනයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද කාන්තා ක්‍රිකට් ගොඩනගන්නේ දෙන ශක්තිය මේ සභාපතිතුමා ඉඳලම උපසභාපතිවරුන්, එතකොට ඒ කාර්ය මණ්ඩලය, මේ සංගම්, එතකොට පාසල් ක්‍රිකට් සමය හැම දෙනාම උතුම් විදියට උදව් කරනවා මේ කාන්තා ක්‍රිකට් ඉදිරියට ගේන්න. ඉතින් මම ඒක හරි සතුටෙන් කරනවා. අනිත් එක මම හිතනවා අපි මේ යම් විදියකින් අපි කාන්තාව සවිබල ගැනීමක් තමයි මේ කරන්නේ. මොකද මේ දරුවෝ මේ සංචිත වලට එනකොට ඒගොල්ලන්ට නොයෙකුත් දේවල් ලැබෙනවා. ඒගොල්ලන්ට ලවන්සස් ලැබෙනවා. ඒක මම හිතනවා ඒගොල්ලන් ලොකු දෙයක්.
පොඩි වයසේ ඉඳලම තමන්ගේ දක්ෂතාවය ඔසේ එනකොට ඒගොල්ලන්ට යම්කිසි අගයක්ත් ලැබෙනවා ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න අපි යම්කිසි ඒගොල්ලන්ට දීමනා ලබා දෙනවා ඒවත් එක ක්‍රිකට් ආයතනයෙන් සියලුම පහසුකම් දැන් අපිට වෙනමම සෙන්ටර් එකක් තියෙනවා තමිල් යුනියන් ඒ අපේ ක්ලබ් එක සම්පූර්ණයෙන් එතන ග්‍රවුන්ඩ් ෆැසිලිටීස් ඔක්කොම දීලා තියෙන්නේ මේ කාන්තා ක්‍රිකට් වලට වෙන් කරලා තියෙන ඉතින් අපිට එහෙම වෙනමම අපිට තැනක් තියෙන අපේම කියලා ඒ ළමයි හොඳට බලා ගන්නවා මේ මං හරි සතුටු වෙනවා අවංකව සතුටු වෙනවා යම් කිසි කෙනෙක් දක්ෂතාවයක් තියෙනවා නම් අපිට පුළුවන් විදිහට අපි අපි අය වෙනුවෙන් කටයුතු කරලා ඒ යම් ඒ දරුවන් යම් තැනකට ගෙනල්ලා ඒගොල්ලන්ව සවි බල ගැනීම මොකද අද කතා කරනවා කාන්තාව සවි බල ගැනීම ගැන මේකත් ඒ වගේ දෙයක් වර්තමානයේ වෙද්දී ලංකාවේ ගොඩක් තරුණ තරුණියන් විදේශගත වෙන්න වැඩි උනන්දුවක් දක්වනවා. කොයි විදියටද විදේශගත වෙන තරුණයෙක්ට එහෙම නැත්නම් තරුණියකට විදේශගත වෙන්න කලින් තමන්ට තියෙන හොඳම අවස්ථාවන් තෝරගෙන ඒ අදාළ අවස්ථාවට විදේශගත වෙන්න. මම හිතනවා විදේශගත වීමට මේ තරුණ පිරිසට තියෙන හොඳම අවස්ථාව තමයි තමන් ශක්තිමත් වෙලා තමන්ගේ දැනුම තමන්ගේ ඒ තියෙන නිපුණතාවයන් වැඩි දියුණු කරගත්ත අවස්ථාව. මොකද දැන් අපි හොඳ වෙලා හොඳට දන්නවා සාමාන්‍යයෙන් දැන් මේ වෙලාවේ අපේ රටට හරි වටිනවා විදේශ ශ්‍රමිකයන් එවන මේ ඩොලර්. අපි ඇත්තටම ඒ මත අපි යම්කිසි මට්ටමක රැකිච්ච රටක්. ඉතින් එතනදී මේ අය පිටරට ගිහිල්ලා මහන්සි වෙලා ඒ රට වෙනුවෙන් ඒ එවන මුදල් හරි විශාල අගයක් ලබා දෙනවා. නමුත් හැම වෙලේම අපි මගේ අත්දැකීම් වල අනුව මම මේ කතා කරන්නේ මං ගුවන් යානයේ මාත් එක්ක ආපු අයත් එක්ක යන එන අය ගැන. ඉතින් තමන් පිටරට රැකියාවකට යනවා නම් අර යන්නම් වාලේ නෙමෙයි. දැන් හරි දැන් සතියෙන් යන්න පුළුවන් කියලා මං දකින්න ඇඩ්වර්ටයිස්මන්ට්ස් දානවා. නමුත් අපි රටකට යනවා නම් මම මොකටද යන්නේ? මම යන්නේ පයිප්ප හදන්නද? එහෙම තමයි යන්නේ ඉලෙක්ට්‍රිෂන් කෙනෙක් විදියටද? එහෙම තමයි යන්නේ ගෘහ සේවයටද? ඒ තමන් යන කාර්ය පිළිබඳව තමන් යම් කිසි නිපුණතාවයකට එන්න ඕනේ. දැන් ගෘහ සේවය බැලුවොත් අපි දැනගෙන යන්න ඕනේ ඉලෙක්ට්‍රික් බඩුවක් කොහොමද අපි මොකද ඒ රටවල් වල ගිහම තියෙන්නේ ගොඩක් හරි ගොඩක් දියුණු රටවල්. එතකොට ඒ කුස්සියකට ගිහිල්ලා කොහොමද ඒ තියෙන භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්? කොටින්ම කියනවා නම් වැසිකිළිය පාවිච්චි කරන විදිය පවා අපි ඉගෙනගෙන යනවා නම් හොඳයි. මොකද නැත්තම් වෙන්නේ අපි අපි යන ශේෂ්ත්‍රයේ අපි නිපුණතාවයක් නැතුව අපි ඔහේ ගිහිල්ලා මේක අපි රට යන්නම් වාලේ ගිහිල්ලා වැඩ කරන්න ගියොත් වෙන්නේ අපි එහි ගිහිල්ලා අතරමං වෙනවා. සමහරට ඒක තමයි. මොකද අපි දකිනවා දැන් ගෘහ සේවයට උනත් යනකොට කාන්තාව ගිහිල්ලා ඊටසේ ඒගොල්ල ගොඩාක් ශාරීරික වද වේදනා වලට පීඩාවට පත් වෙනවා. ඒ වෙන්නේ අර තමන් හරියට තමන්ගේ කාර්යය ගැන දැනගෙන නොගියොත් එතනදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සාපෝයකට එන්න හිතෙනවා. ඒ වගේ අතරමං වෙලා ඉන්නවා. ඒක නිසා මං හිතන්නේ විශේෂම මේ රටේ දැන් තියෙන තත්ත්වයත් එක්ක අපිට රැකියාවල අඩුපාඩු තියෙනවනේ. අද තරුණ තරුණියන්ට රැකියා නැති අවස්ථාවකනේ ඉන්නේ. ඒගොල්ලන් යම් කිසි දෙයකින් නිපුණතාවයක් තියෙනවා නම් ඒගොල්ල රට යන එක ගොඩක් හොඳයි. මොකද ඒකෙන් ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය, එතකොට පවුලේ පසුබිමේ ඔක්කොම ශක්තිමත් වෙනවා. හැබැයි අර යන දේ හරියට දැනගෙන යන්න. පයිප් එකක් හයි කරන්න යනවා නම් මම හිතන්නේ ඒක මේ අපේ රටේ තමයි මේ පයිප් හයි කරන එක, පයිප් රිපෙයාර් කරන එක මේ අපි ඒක තැනක් නොදී තියෙන්නේ. නමුත් පිට රටවලට ගියාම මම හිතන්නේ සමහර රටවල පයිප් බාසුන් වල තමයි වැඩියෙන්ම හම්බ කරන්නේ. ඒකත් ඒගොල්ලෝ ඒ රටවලත් ඒ අය ක්වොලිෆයි. හැම එක්කෙනාට මේක පිළිබඳ සම්කීර්ණ ඩිප්ලෝමාවක් කර තියෙන ශ්‍රේෂ්ඨ පිළිබඳ. එහෙම යනවා නම් හැමදේම නිපුණත්වයකට පත් වෙලා ඒක හරිය විදිහට දැනගෙන මම හිතනවා හරි වටිනවා මේ වෙලාවේ. මොකද ඒක තමන්ගේ ජීවිතේට ගොඩක් වටිනවා. දැන් විදේශගත වීම සඳහා යම්කිසි ආර්ථික මට්ටමක් තියෙන කෙනෙක්ට විදේශගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් තරුණ තරුණියන්ට ලංකාවෙම ඉන්න පුළුවන් යම්කිසි අවස්ථාවකින් තමන්ගේ ආදායම වැඩි කරගන්න හෝ වෙනත් රැකියාවක් සඳහා ව්‍යාපාරයක් වෙනුවෙන් යොමු වෙන. මේ මොහොත වන විට ලංකාව තුළ තිබෙන තරුණ තරුණියන්ට තිබෙන විශේෂ අවස්ථාවන් මොනවද තමන්ගේ ආදායම් මාර්ග වැඩි දියුණු කරගන්න? දැන් අපි අලුත් පිළිවිද දැන් කොහොමත් අපි නිදහස් අධ්‍යාපනය ලැබෙන රටක් නිතිය. අපි ඇත්තටම හැමෝම හොඳ අධ්‍යාපනයක් ලැබනවානේ. විශ්වවිද්‍යාල පද්ධතිය බැලුවත් හැමදේම අපිට තියෙනවා. ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන අපේ තියෙනවා. හැමතැනම වගේ නිපුණතා ඒ දක්ෂතා වර්ධනය කරගන්න පුළුවන් ස්ථාන තියෙනවා. ඒකම නමුත් අපි දැන් අලුත් විදියට හිතුවොත් මොකද ගොඩක් අයද පේන්නේ මේ රටේ මේ නැහැ කියන එකනේ. නමුත් කොච්චර අවස්ථාවල් තියෙනවද අපේ රට අපේ මේ ලොකු හිඩසක් තියෙනවා මේ පරිසරය ගහකොළ මේ සම්බන්ධව පරිසරය බද්ධ වෙච්ච කොච්චර රැකියාවල් තියෙනවද
කොච්චර කර්මාන්ත නිෂ්පාදන අපිට කරන්න පුළුවන්ද. ඉතින් ඒවට තරුණ තරුණිය යොමු වෙනවා නම් මම හිතනවා ගොඩක් හොඳයි. ඒකම දැන් අපි ගොවි දැනුණා. අද අපිට කොච්චර දේවල් මේ කෘෂිකර්මාන්තය තුල මහන්සි වෙන්න ඕනේ. ගොඩක් අය අකමැති දැන් මහන්සි වෙන්න. නමුත් මහන්සි වෙලා ඒකේ උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන් දේවල් මේ. මොකද ගොවි තැන වුණත් අපිට දැන් අද රට පිට රටවලට යවන්න කොච්චර නිෂ්පාදන කරන්න පුළුවන්ද? දැන් හොඳ උදාහරණයක් තමයි කොවිඩ් කාලේ. අපි කොච්චර කෑම ජාති වුණත් දසනට හදලා ඒ වගේ වලල හදලා බෝතල් කරලා අද ඔන්ලයින් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේ කොච්චර මේ අලුතෙන් හිතන අයට සෑහෙන දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ තියෙන මේ පරිසරය මේ සබහාදාමත් එක්ක සම්බන්ධබද්ධ වෙච්ච ගොඩක් නිර්මාණ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒකම අපි බෞද්ධ රටක්නේ. බහුතරයක් බෞද්ධයෝ ඉන්නේ. එතකොට මම හිතනවා දැන් අපේ ලෝකේ බැලුවොත් ලෝකේ ගොඩක් අය අද මේ මේ අධ්‍යාත්මික සුවය මොකද හැමෝම මේ රේස් එකකනේ යන්නේ. මුදල් රැකියාවල් මේ ඔක්කොම රේස් එකක්. රේස් එකක් දුවන්නේ ජීවිත තත්ත්වය ඉහළ නංවා ගන්න. එතකොට මෙතනදී මේ ගොඩක් අය බොහොම ආතතියින් වලට පත් වෙනවා. එතකොට ඒ කියන්නේ මානසික සුවය දැන් පිටරටවල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. මේ මානසික සුවය හොයාගෙන යනවා ගොඩක් අය. ඉතින් අපිට මේ අපි සුපෝෂණේ වෙලා තියෙනවා යහපත් මහා අමුතු දහමකින් බුදු දහම. ඉතින් මේ බුදු දහම ගැන අපි හරි විදිහට ඉගෙනගෙන අධ්‍යයනයක් කරලා එතකොට තමන්ගෙත් අධ්‍යාත්මික සුවයක් ලැබෙනවා ඒ තුලින් ගුණධර්ම දියුණු වෙනවා. ඒ අධ්‍යා ඒ බුදු දහම ගැන හොඳ හැටි ඉගෙනගෙන ඇයි අපිට බැරි මේ අධ්‍යාත්මික සුවය සොයාගෙන යන අයට මේ තරුණ තරුණියන්ට ඇයි බැරි මේ බුදු දහම කියලා දෙන්න? ඇයි මේ බුදු ධර්මයේ දෙන්න බැරි මේ සුවය ලබා දෙන්න බැරි ඒ අයට? මම හිතනවා මේක හොඳ දෙයක්. මේ සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව වෙන භාෂාවක් කතා කරන්න පුළුවන් ඕන කෙනෙකුට පුළුවන් මේ මේ දේවල් මේ ලෝකෙට කියලා දෙන්න. මම හිතනවා මේක මේක ඉතාමත් හොඳ අවස්ථාවක්. මොකද මේකෙන් ගොඩක් දේවල් වෙනවනේ. තමන්ට යම්කිසි ආදායමක් ලබා ගන්න ගමන් තමන්ගේ ජීවන මට්ටම ඉහළට ගන්න ගමන් මේකෙන් තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න. එතකොට ඒ ගුණධර්ම තමන්ගේ ජීවිතේට පුදුම. මොකද අද අපිට පේනවනේ සමාජයේ ගොඩාක් අමුතු වෙලා තියෙන්නේ. අපේ ගොඩක් දේවල් අපි පහළට යමින් තියෙනවා. අපේ මේ ජීවිත තත්ත්ව බැලුවාම අපේ ගුණධම් බැලුවාම ගොඩක් ඒවා නැති වෙමින් පවතිනවා කියලා පේනවා. ඒක නිසා මම හිතනවා මේක හොඳම කාලේ. අනිවාර්යයෙන්. තමන්ගේ මනසත් සුවපත් කරන ගමන් තමන් යම් කිසි දෙයක් මේ ධර්මයේ මේක මේක ගොඩාක් දේවල් කැටි වෙලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ හරි විදිහට ඉගෙනගෙන අපි ඒක හොයාගෙන යන මානසික සුවය හොයාගෙන යන අයට එන්න කියලා ඒ දේ කියලා දෙනවා නම් මම හිතනවා ඒක ලොකු ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් වැඩ. ලංකාවේ ගොඩක් රැකී රක්ෂා එහෙම නැත්නම් ව්‍යාපාර අවස්ථා අතර බැලුවට පස්සේ කාන්තා දායකත්වය ගැන තිබෙන ප්‍රතිශතය යම්කිසි මට්ටමක අඩු වැඩි වීමක් අපිට හඳුනා ගන්න පුළුවන්. කාන්තා නියෝජනය ලංකාවේ මේ වෙද්දි කාන්තාව ආර්ථිකයට දායක කරගන්න පුළුවන් අවස්ථාවන් මොනවද? ඔවුන් කාන්තාව එහෙම නැත්නම් කාන්තාව ආර්ථිකයට දායක කරගන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියලා. මම හිතන විදිහට මම දන්න විදිහට මම හිතන්නේ අපේ රටට දැන් ගොඩක් කල් ඉඳලා මේ විදේශ විනිමය ගෙන ඒමේදී අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගොඩක් ඉවහල් වෙන්නේ කාන්තාව. මොකද අපි බැලුවොත් ඇඟලුම් කර්මාන්තය. ඒතකොට මේ කම්හල් වල සේවය කරන කාන්තාව. ඒතකොට මේ ගෘහ සේවය යන කාන්තාව. දැන් අපේ රටේ ගොඩක් විදේශ විනිමය ගේන තැන තමයි කටයුතු කරන තැන්වල ඉන්නේ. මම හිතනවා කාන්තා දායකත්වය එදා ඉඳලම විශාල වශයෙන් අපේ රටට තියෙනවා. ඒකම අපි දැන් වෙනත් ක්ෂේත්‍ර බැලුවොත් දැන් ගුරු ක්ෂේත්‍රය, එතකොට හෙද ක්ෂේත්‍රය, වෛද්‍ය ශේෂ්ඨ මේ හැමදේම බැලුවොත් මම හිතන්නේ කාන්තා නියෝජනය දැන් කැපී පෙනෙන මට්ටමක ඉහළ තියෙනවා. ඉතින් මේ කාන්තාව දැන් රාජ්‍ය සේවය වුණත් හැම පෞද්ගලික අංශේ බැලුවත් කාන්තාව ගොඩක් ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් මම හිතනවා කාන්තාවගෙන් මේ රටේ ආර්ථිකය නගා හිටවන්න වෙන සේවය විශාලයි. ඒ වගේම අර කාන්තාවට දීනවන යන තැනත් ඒගොල්ල සාර්ථකයි. මොකද දැන් උසස් තනතුරු දරන කාන්තාවද හරි සාර්ථකයි. මොකද කාන්තාවට තියෙනවනේ විශේෂ ගුණාංග. කාන්තාවට තියෙනවා ඕන කෙනෙක් කාන්තාවගේ නතු වෙන ඒකේ නතු කරගන්න පුළුවන් කතා විලාසයේ තමන්ගේ චරිතය තුළින් හැසිරීම තුළින් තියෙනවා. එතකොට සැකසුරුවම ඕන දෙයක් හරි මනා කල්මනාකාරීත්වකින් දැන් ගෙදර අම්මා බලන්න කොච්චර පවුලක් කල්මනාකරණය කරන්න ඒ අම්මගේ තියෙන දැනුම පාවිච්චි කරනවාද? අම්මා තමයි ඒ ගෙදර පවුල රැකගෙන ඉන්නේ නේ. ඒ වගේ මේ කාන්තාවට ඒ සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ඉවසීම, කැපවීම. අනිත් එක වැඩියෙන්ම කාන්තාව තමන්ගේ ප්‍රධානින්ට හරි අවනතයි. ඒ අවනතභාවය ගොඩක් වටිනවා. ඒකත් එක්ක ඒගොල්ලන් කරන රැකියාවෙන් ගොඩට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ආයතන පවත්වගෙන යන්න.
ඒක නිසා මම හිතනවා කාන්තාවගෙන් වෙන සේවය අතිමහත් මේ වෙනකොටත් ඉතින් ඉදිරියේදී දැන් මේ අපි ආර්ථික මට්ටමත් එක්ක බලනකොට අද තාත්තා විතරක් රැකියාව කළ ගෙදර එක්කෙනෙක් රැකියාව කළා අමාරුයි. ඒතකොට මේ ගෙදර ඉන්න ගෘහණියට අපිට පුළුවන් ඒගොල්ලන්ව සවි බල ගන්නවන්න. දැන් අද විවිධාකාර දේවල් තියෙනනේ අපි පහුගිය ටික දැක්ක මම අර කිව්වා වගේ විවිධ දේවල් වෙළඳපොළට ආවනේ ගෙවල් වල ඉඳගෙන ඒගොල්ල අලුත් දේවල් හිතුවා ගහෙන් වැටෙන කොස් ටික වේලලා ඒක ලස්සනට බෝතල් කරලා ඒව බැදලා සීනි දාලා බෝතල් කළා ලස්සනට ඒව අර ඔතලා දැක්කහම ආස වෙන විදිහට දැන් අද මාකට් එකේ තියෙනවනේ ඉතින් ඒ වගේ දේවල් වලට මේ කාන්තාව ගෙදර ඉඳන් මහා නායට මොකද සමහර දරුවෝ නිසා ඒකට එළියට යන්න බෑ නමුත් ගෙදර ඉඳගෙන යම් කිසි පැය කීපයක් වැඩ කළා ඒගොල්ලන්ට ආදායම ගන්න පුළුවන් විදිහට ඒ දැනුම ගම්මට්ටමින් දෙන්න පුළුවන් නම් කැමති අයට එතකොට ඒ දැනුම ගම්මට්ටමින් යම් කිසි සංවිධානය වෙලා ඒ අයව ගෙන්නලා ඒගොල්ලන්ට මේවා කියලා දීලා මොකද අපිට මේකෙන් පුළුවන් පිටරට යවන්න උනත් දේවල් මේ කෑම ජාති අපිට බෝතල් කළා ඒ විදිහට අසුරලා පිටරට යවන්න පුළුවන් ඒකෙන් විදේශ විනිමයක් එනවා ඉතින් ඒ වගේ දේවල්ට ඒගොල්ලන්ට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කරන්න ඕනේ ඒගොල්ලන්ව ඒ දැනුමෙන් සන්නද්ධ කළා සහ ඒගොල්ලන්ට යම් කිසි මට්ටමකට උපකාර කරන්න පුළුවන් නම් මේ ව්‍යාපාර පටන් ගන්න මූලික මේ අමුද්‍රව්‍ය ඒ වාජන ඒ භාණ්ඩ ඉතින් ඒ වගේ දෙන්න පුළුවන් නම් මං හිතනවා ඒක හරි වටිනවා. ඒ වගේම දැන් අද බලන්න බතික් කර්මාන්තේ. ඉතින් බතික් කරන එක ගෙදරක ඉඳගෙන කරන්න පුළුවන්. නිවසේ සිට කාන්තේ. එතකොට ඒකට ඒ දැනුම බෙදලා දෙන්න ඕනේ. එතකොට ඒ අයට අවශ්‍ය කරන දේවල් මූලිකව සපයලා දුන්නා නම් මං හිතනවා අපේ රටේ මේ නිකන් ඉන්න අපේ දක්ෂ අය ඉන්න ගොඩක් ඒගොල්ලන් මොකුත් කරගන්න බැරුව. ඒ වගේ අයව තවත් ඉදිරියට එයි. එතකොට කාන්තාව ඒ විදිහට සවි බල ගන්න පුළුවන් නම් මං හිතනවා මේ වෙලාවේ හැටියට ගොඩක් වටිනවා කියලා. ජීවිතේ ජයගත්ත ඔබ වර්තමාන තරුණ පරපුර මුහුණ දෙන අභියෝග ගැන මොන විදියටද දකින්නේ? ඔවුන්ට තිබෙන අභියෝග ඔබ දකින ආකාරයෙන් පැහැදිලි කළොත්. ඔව්. දැන් ඉතින් අද ඉන්න තරුණ තරුණිය ඉන්නේ අලුත්ම ලෝකයකනේ. දැන් තාක්ෂණය තාමත් දියුණු වෙලා. ඒතකොට ඒගොල්ල තාක්ෂණියත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙතනදී මම හිතනවා මේ පැරන්නොත් එක්ක මේ නව පරපුර මේ තාක්ෂණය ඒ කියන්නේ ඒ සම්බන්ධීකරණයක් ඇති කරගන්න පුළුවන් නම් පැරණි සහ අලුත් මම හිතනවා ඒක ලොකු අභියෝගයක්. මොකද දැන් අපේ රටේ ගොඩක් අය අර පාරම්පරික විදියට වැඩ කටයුතු කරගෙන ආපු ප්‍රමාණයත් එක්ක බලනකොට දැන් මේ තාක්ෂණියත් එක්ක මෙතන ලොකු මට පේනවා නිකන් යුග දෙකක ඝට්ටනයක් තියනවාද කියලා. ඒක එතන එක තැනකට එන්න පුළුවන් නම් මම හිතනවා මේ අභියෝගය ගොඩක් වෙලාවට ජය ගන්න පුළුවන් එකතු වීම තුළ සහ මේ තාක්ෂණිය තමන්ගේ හැදියාවට තමන්ගේ දියුණුවටයි පාවිච්චි කරන්නේ. මොකද මේ තාක්ෂණය අද මේ නවීන තාක්ෂණය විවිධ විදිහට වැරදි දේවල් වලට පෙළඹෙනවා. අද තරුණ තරුණියෝ මේ තාක්ෂණය එල්බගෙනම ඉන්නවා. නමුත් මං හිතනවා මේ වෙලාවේ තරුණ තරුණියන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන් ලබා ගන්න මේ තාක්ෂණ දැනුම තමන්ගේ හැදියාව සහ තමන්ගේ දියුණුවට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක වටිනවා කියන එක. මම හිතනවා තව මේ දැන් අපේ තරුණ තරුණියෝ හරි අනලස් වෙලානේ අකර්මන් වෙලා ඒගොල්ලෝ අර එක තැනක වාඩිලානේ දැන් මේ වැඩ කරන්නේ මේ ඔක්කොම කම්පියුටර් එකෙන් කරන්නේ. ඒක නිසා මම හිතනවා මේ තරුණ තරුණියෝ මේ වීරිය කියන එක ඉදිරියට තමන් තුළ ඇති කරගන්න ඕනේ. කැපවීම ඒ අර අනලස්භාවය දුරු කරගන්න ඕනේ. ඒ වගේම තමයි ලංකාවේ කාන්තාවට මූල්‍යමයතින් ශක්තිමත් වීම සඳහා සාමාන්‍යයෙන් මූල්‍ය සාක්ෂරතාවයේ ගොඩක් අඩුයි. ඒ වගේ කෙනෙක්ට මේ මූල්‍ය සාක්ෂරතාවය ඇති කරගන්නේ කොයි විදිහට තමන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන්. අර කලිනුත් කිව්වා වගේ කාන්තාව මෙතනදී නිපයුම් කරුවක් වෙන්න. නිපයුම් කාර්ණියක් වෙන්න ඕනේ. නිෂ්පාදිකාවක් වෙන්න ඕනේ. එතකොට ඒකම ඒ කර්මාන්තවල යෙදෙද්දී තමන් යම්කිසි මුදලක් තමන් ඉතුරු කරන්නත් ඒ දැනුම තියෙන්න ඕනේ. ඉතින් අර කිව්වා වගේ මම කිව්වේ අර ගම්මට්ටමින් ගිහිලා වැඩමුළු කරන්න පුළුවන් නම් මේ අවශ්‍ය තාක්ෂණික දැනුම සහ ඒගොල්ලන්ට මේ තමන් කොහොමද හම්බ කරන දෙයින් යම් කිසි මුදලක් ඉතුරු කරගන්න මොකද දැන් ගෙදරකට උනත් ඒක ලොකු ශක්තියක් නේ තමන්ගේ දරු පරපුරට ලොකු ශක්තියක් යමක් කරලා ඒක ඉතුරු කරගන්න විදිහ මොකද ගොඩක් අය අද හම්බ කරාට ඉතිරියක් කරන්න තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට වියදම්ම පමණයි ඒක නිසා ඒ වගේ දේවල් නිසි අවබෝධයක් ලබා දෙන්න පුළුවන් වැඩසටහන් කරන්න පුළුවන් මම හිතනවා මාධ්‍යනුත් ගොඩක් දේවල් කරන්න පුළුවන් අද මාධ්‍ය ලොකු වගකීමක් තියෙනවා මේ වගේ දේවල් සමාජගත කරන්න ඉතින් මම හිතනවා ඒක තමයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. ඔබ ජීවිතයේ සාර්ථකත්වයේ ඉහළටම පැමිණි කෙනෙක් විදියට තරුණ පරපුරට ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්න මොන වගේ දෙයක්ද දෙන්න තියෙන උපදේශය? කැපවීම, හැදියාව, තමන්ගේ දියුණුවට
ඒ දේවල් ඉවහල් කරගන්න ඕනේ. ඒකම අර අපි තාක්ෂණයට නතු නොවි අපි තාක්ෂණයෙන් වැඩ ගන්න පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ඒකම මම දන්නවා දැන් ගොඩක් වෙලාට අද මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අද රටේ මහලු මඩම් පිරෙමින් පවතිනවා. අද දරුවන්ට බලන්න දැන් ගෙදරකට ගිහම ඕන් තැනක උත්සවයකට හරි ගැදරින් එකකට ගිහම බලන්න මේ දරුවෝ සමහර වෙලාවට හැමෝම මේ කිසි අවධානයක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පැත්තකට වෙලා ඒගොල්ලන්ගේ ෆෝන් එකේ ෆෝන් වල තමයි ඉන්නේ. ඉතින් එතකොට මේ දෙමාපියොත් එක්ක වැඩිහිටියොත් එක්ක ඒ යාළු එළියොත් එක්ක කතා කරන්න ඇහුම්කන් දෙන්නේ කෙනෙක් කියන දයක් අහගෙන ඉන්න පුළුවන් ද වාඩි වෙලා නැහැ. අහගෙන ඉන්නත් මේක ඔබ ඔබ. ඉතින් එතකොට මම හිතනවා මේ ගොඩක් අය මේ දැන් අපේ තරුණ තරුණිය වුණත් අද සමාජයේම බැලුවොත් මේ හෙට ගැනනේ හිතන්නේ. අපි හෙට ගැන හිතලා අද මා පුදුම විදිහට මහන්සි වෙනවා. ඒ කියන්නේ ගොඩක් දැන් අපි ફોકસ වෙලා තියෙන වෘත්තිය මට්ටම හම්බ කරන්න ඒවා. ඒතර අර අධ්‍යාත්මිකව අපි ගොඩක් පිරිහෙන්නේ අපි අර ફોકસ එක එක තැනකට යොදවගෙන ඉන්න නිසා. ඉතින් අපි හෙට ලෝකේ ලොකුම පෝසිතා වෙන්න පුළුවන්. අපේ ආයතනයේ ඉහළම නිලධාරියා වෙන්න පුළුවන්. නමුත් අපි මේ මොහොතේ අපි අද මේ ජීවත් වෙන මොහොතේ හෙට ගැන මේම හිතමින් ජීවත් වෙන මොහොතේ මේ මොහොතේ අපි සතුටෙන් ඉන්නේ නැහැ. නමුත් මේ මොහොතේ අපිට ගොඩක් දේවල් අතපසු වෙනවා. අපේ දෙමාපියෝ, අපේ දූ දරුවෝ, බිරිඳ, ස්වාමි පුරුෂයා මේ අය අතර මං අපිට අමතක වෙනවා මේ මොහොතේ. අපි මේ මොහොත තුල ජීවත් නොවීම තුල. ඉතින් අපි හෙට ලෝකේ ලොකුම පෝසතා වෙලා ලොකුම ව්‍යවසායකයා වෙලා අපේ අපි හෙට ඒ හෙට දවසේ අපේ ආදරණීයෙක් අපෙන් අයින් අපිට නැති වුණොත් වැඩක් තියෙනවා. මම හැමෙලිම කියන්නේ තියාගන්න තමන්ගේ ගෝල්ස්. නමුත් මේ මොහොතේ මේ අද සතුටෙන් ජීවත් වෙන්න තමන්ට තියෙන මොහොත. මේක අපිට ස්ථිරම තියෙනවා මේ මොහොත. හෙට අපි දන්නේ නැහැ. අපි මොනවද දන්නේ. නමුත් මේ අපි අට ගොඩක් දේවල් මග හැරෙනවා මේ මොහොතේ. මේ මොහොතේ තමන්ගේ ආදරණීයන් එක්ක තමන් එකට එකතු වෙලා සතුටෙන් ඉන්න තමන් මං හිතන්නේ එතකොට හැමෙලෙම සතුටෙන් ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් ගොඩක් කාර්යබහුල දවසක අද අපේ වැඩසටහන පැමිණීම ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමඟ. අයිබෝ. අයිබෝ.